කොළඹ නගරයේ ජලය බැස යාම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති සකස් කළ ක්‍රියාත්මක කරනු. පැතිකානු පිරිසිදු කිරීම සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල වගකීම අපි පෙන්වා දීලා තියෙනවා. එක්කම පහුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තා මෙවැනි ජල ගැලීම් වලට හේතු වන සියලු අනවසර ඉදිකිරීම් වහාම ඉවත්. ඒ සඳහා දැන් ගිය සතියේ ඉඳන් සියලුම ආයතන නිලධාරීන් දැනුවත් කරලා චක්‍රලේඛයක් හැටියටම මේ අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දීලා තිනවා. ඒ අනුව ඉදිරියේදී එවැනි අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කරන්න අපි කටයුතු කරනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියා, නවසීලන්ත හා ආසියා පළමු සමුළුව ලබන දා 7 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරුණා. බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව එය පැවැත්වෙන බවයි අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ. 2018 වර්ෂයේ ඉඳන් කොළඹ අගනගරය වෙට්ලන්ඩ් සිටි එකක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව හැටියට අපිට මේ අවස්ථාව ලැබෙන්නේ. ජාත්‍යන්තර තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන තෙත්බිම් උද්‍යාන එකමුතුව සංවිධානය කරන මේ වැඩසටහන පවත්වන්න. මේ තුලින් බලාපොරොත්තු වෙන විවිධ අරමුණු තියෙනවා. පරිසර සංරක්ෂණයත් ඒ තෙත්බිම් ආරක්ෂා කිරීම තුලින් ඒ සම්බන්ධ බැඳී පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඒ තුලින් පරිසරය සමතුලිත බවක් ඇති කර ගැනීම, විශේෂයෙන්ම පරිසරයට එල්ල වෙච්ච අභියෝගයන් සඳහා ආදර්ශමත් රටක් හැටියට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන සියලු දැනුම ඒක රාශී කරන වැඩපිළිවෙලක් සකස් කරන්න. ජාත්‍යන්තර වශයෙන් මේ වෙලාවේ තිබෙන අභියෝගයන්ට පිළිතුරු සොයන්න කොළඹ අගනගරය කේන්ද්‍ර කරගෙන මේ පැවැත්වෙන වැඩමුළුව ප්‍රයෝජනවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.